ගරු අපේ ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමනි, ආචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මැතිනියනි, අපේ ගීතා කුමාරසිංහ රාජ අමාත්‍යතුමියනි, මේ රැස්වීම සංවිධානය කරන්න සියලු පක්ෂකයකට මුල් වෙච්ච කෝකිලා ගුණවර්ධන මැතිනිය, රාජිකා වික්‍රමසිංහ මැතිනිය, මුදිතා සොයිසා ගරු මන්ත්‍රී පාර්ලිමේන්තු මන්ත්‍රීතුමියන්ලා, ඒ වගේම අපේ මංජුලා මන්ත්‍රීතුමිය ඇතුළු සියලු පක්ෂවල ප්‍රධාන මම පාර්ලිමේන්තු මන්ත්‍රීතුමියන්ලගේ නම් කිව්වේ සියලු පක්ෂවල නායක නායිකාවනි, අපේ හිටපු ආණ්ඩුකාරතුමිය කුමාරි බාලසූරිය මැතිනියනි, අපේ නගරාධිපතිතුමියනි, සියලුම ඇමතිවරුනි, මන්ත්‍රීවරුනි, ආදරණීය දයාබර සොයුරියනි, අද මේ රැස්වීම අතිශය සුවිශේෂී රැස්වීමක්, අතිශය සුවිශේෂී කාන්තා සම්මේලනයක්. මට අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා සම්මේලන දීලා තියෙනවා, අපි පොදුජන පෙරමුණේ කාන්තා සම්මේලන දීලා තියෙනවා. ඒක අපේ මේ ඉන්න මන්ත්‍රීතුමියන්ලා, මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේ කුමාරි නංගිලා, මේ අපේ සියලු දෙනාම දන්නවා. හැබැයි අද ශාන්තිනී කෝංගහගේ මැතිනිය, රෝසි සේනානායක මැතිනිය එක්සත් ජාතික පක්ෂේ, ඒ වගේම ලංකා කම්කරු කොංග්‍රසය නියෝජනය කරන නායිකාවන්, මේ බහුපාක්ෂික කාන්තා සම්මේලනයකට මගේ ජීවිතයේ පළවෙනි වතාවට මම මේ සහභාගි වෙමි. අවුරුදු 32ක මගේ දේශපාලන ජීවිතයේ පළවෙනි වතාවකට අපි ඔක්කොම එක මල්ලකට එකතු වෙච්ච මහා කාන්තා සම්මේලනයක් අද අපි පවත්වන්නේ. ඇයි අපි ඔක්කොම එකට එකතු වුණේ? මේකට මහා සංවාද, විවාද, තර්ක අවශ්‍ය නැහැ. මේ මොහොතේ රූපවාහිනී ඉදිරියට ගිහිල්ලා බංග්ලාදේශයේ තත්ත්වය බැලුවනම් ඇයි අපි එකට එක්කහ වුණේ කියන කාරණය පැහැදිලි වෙනවා. බංග්ලාදේශ රාජ්‍ය නායිකාවගේ නිල නිවස, අරගල කළුවන් අත්පත් කරගෙන ඒ අරගල කරුවන් පිස්සු කෙලින හැටි ඔබ රූපවාහිනියෙන් දකිනකොට ඔබ හිතුවා නේද ලංකාවෙත් මෙහෙම නේද උනේ කියලා? ඒ අරගලය ලංකාවේ වගේමයි කියලා ඔබ හිතුවා නේද? හැබැයි ශික් හසීනා මැතිනිය රටින් පිටුහල් වුණාට පස්සේ ඒ රටේ සිද්ධ වුණේ මහා විනාශයක්. මිත්‍රවරුනි, ඒ අරගල කරුව පාර්ලිමේන්තු අල්ලගත්තා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් 20කට ප්‍රමාණයක් සහ ජනතාව නායකයන් ඒ අරගල කරුවම මරලා දැම්මා. නොයෙකුත් හෝටල් විදේශිකයන් එක්ක, සංචාරිකයන් එක්ක නොයෙකුත් රාජ්‍ය ආයතන ගිනි තියමින් රට අර හනුමන්ත අහුවෙන හැම එකටම ගිනි තියාගෙන ගියා වගේ මුළු බංගල දේශයේම ගිනි ගොඩක් බවට පත් වුණා. අද බංගලදේශය රනිල් වික්‍රමසිංහන් වැනි නායකයෙකු සොයමින් සිටිනවා. අපට ඒ දේ උරුම නොවුනේ මේ මාතෘ භූමියේ මහ පොළවේ රනිල් වික්‍රමසිංහ වැනි පුතෙකු නායකයෙකු බිහි වූ නිසයි අපිට ඒ දේ උරුම නොවුනේ. මිත්‍රවරු, නිසා මේවට තර්ක විතර්ක මොකුත් අවශ්‍ය නැහැ. රටේ නායකයා රටින් ගිය වෙලාවේ
මේ මාතෘ භූමියේ එක ලේ කඳුලක් හලන්න නැතුව රාජ්‍යත්වය ස්ථාපිත කරමින් මේ රට නැවත යථා තත්ත්වයට පත් කරේ වෙන කවුරුත් නෙමෙයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමයි කියන එක අපි මතක් කරන්න ඕයි. ඒ නිසා අපි අද නේද ශාන්තිනී වැතිනේ, නේද රොස්සේ නායක වැතිනිය, අද අපි පාස්ට් පාට පක්ෂ මේ සියල්ල පැත්තකට දාලා මේ මාතෘ භූමියේ නිවරදි තීන්දු ගන්නා වූ කාන්තාවන් වශයෙන් අපගේ ස්වකීය යුතුකම මේ මාතෘ භූමියට ඉතු කරන්නටයි අපි අද එකට එක්ගහුව වෙලා. මිත්‍රවරුනි, ඒ නිසා අද අපි සියලු දෙනාම එකම පවුලක් විදිහට එකම අරමුණකට අපි එකතු වෙලා ඉන්නවා. මිත්‍රවරුනි, අද අපට මතකයි ඊයේ පෙරේදා ලාල්කාන්ත මැතිතුමා කියනවා එතුමන්ලා සැලසුම් කළේ පාර්ලිමේන්තුව වටලලා එතුමන්ලගේ සැලසුම තිබුණේ එතනින් එහාට යන්න කියලා. ඒ නිසා ඒ තත්ත්වෙන් මේ රට බේරගත්ත නායකයා, මේ මාතෘ භූමිය බිහි කරපු ඒ නායකයා රනිල් වික්‍රමසිංහ මැතිතුමා නිසා තමයි අපි අද සියලු දෙනාම එකට එකතු වෙලා ඉන්නේ කියන එක මම මේ අවස්ථාවේදී මතක් කරන්නට ඕන. මිත්‍රවරුනි, අද රටක් විදියට බලපුවම අපේ රටේ තිබිච්ච පොලි අනුපාතය 128යි. අද එය 108/10 අඩු කරලා තියෙනවා. අද ගොවියට රුපියල් 40,000 තිබිච්ච පෝර ටික රුපියල් 6,000 අඩු කරලා තියෙනවා. තෙල් නැතුව දීවර කර්මාන්තය කරගන්නට විදියක් නැතුව හිටිය දීවරයට අද ඉන්ධන ටික ලැබිලා තියෙනවා. පාරේ තමන්ගේ වාහනයට ඉන්ධන ගහගන්න බැරුව හිටිය මේ රටේ ජනතාවට ඉන්ධන ටික ලැබිලා තියෙනවා. ගෑස් නැතුව හිටිය මේ රටේ කුස්සියේ ගෘහණියට අද ගෑස් ටික ලැබිලා තියෙනවා. එහෙමනම් ප්‍රකෘතිවත් වෙමින් පවතින අපේ ආර්ථිකය පූර්ණ ස්ථාවර භාවයකට පත්කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගෙන යන මේ වැඩපිළිවෙලට අපේ පූර්ණ සහයෝගය ලබා දිය යුතුයි කියන එක අපි සපත කරන්නට ඕන. මිත්‍රෝනි, කල්පනා කරලා බලන්න, ඔබ අද මේ ගන්න තීන්දුව අපේ දරුවන්ට නෙවෙයි, අපේ දරුවන්ගේ දරුවන්ටත් ස්ථාවර රටක් නිර්මාණය කිරීම සඳහා අප මේ ඓතිහාසික තීන්දුව ගත්ත බව ඉතිහාසය විසින් සාක්ෂි දරනවා ඇතයි කියලා මා විශ්වාස කරනවා. ඒ නිසා අපේ හෘද සාක්ෂි දෙකල මේ තීන්දුව ගන්න කියලා අපේ රටේ ජනතාව අපට බල කරමින් සිටිනවා කියන එක මම මේ අවස්ථාවේදී මතක් කරන්නට ඕනි. ඒ නිසා අපේ හෘද සාක්ෂියට එකඟව ගත්ත මේ තීන්දුව ජයග්‍රහණය කරවමින් රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජයග්‍රහණය කරවමු කියන ආයාචනය ඔබ තමුන්නාන්සේලා හමුවෙයි තබමින් ඔබ සැමටත් ජනාධිපතිතුමාටත් ජය වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මා නිහඬ වෙනවා.